සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙත්. මම නජිත් මාතරකේ. මම මල්කි උඩලමත්ත. ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණ පැමිණිල්ල ගැන විශේෂ විමර්ශනයක්. ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා මරණ අනුපාතය තවත් පහළට. ඇමරිකාවටත් සමවේ. හොරණ රබර් කම්හලක රසායනික ටැංකියක් පිදිරි පසු දිනකට තුවාල. ඇමරිකාවේ නිවාස හා ගොඩනැගිලි 39ක ගෑස් පිපිරි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ බව නීති හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මෙම කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නමල් කුමාර මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාද මේ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා. පසුගිය දිනවල ආණ්ඩුවට තොරු දුන්නු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහත්මාගේ කාරණය සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය ගේම පොලිස් කොමිසම පරීක්ෂණ පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමා මාත් මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. අජිත් බද්දු බණ්ඩාර මැතිතුමා විදේශගත වෙලා හිටියත් මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් අපිට දීලා තියෙනවා. මම හිතන්නේ පරීක්ෂණ වලට අමතරව යම් විශේෂ තීන්දුවක් අද ඔහෙට ගන්න නියමිතයි ගරු අගමැතිතුමාගේ උපදෙස් අනුව. හොරණ පෝර්වදණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායන ද්‍රව්‍ය අඩංගු ටැංකියක් පිපිරීමෙන් පස් දිනකෝ තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන් දෙදිනකුගේ තත්වය බරපතල බව වාර්තා වනවා. එක් තුවාලකරුවෙක් හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකගේ ප්‍රතිකාර ලැබමින් පසුවනවා. බරපතල තත්වයේ පසු වූ අනෙක් තුවාලකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉන්ගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මුදල් වලට මිනිසුන් එක්කර ආණ්ඩු පෙරළිය නොහැකි බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දෙනවා. කැගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කෑගල්ල ගලිගමුව මැතිවරණ කොට්ටහසේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. හත්නාපිටිය ප්‍රජාශාලාව ඉදිකිරීම, බිසෝවල දකුණ සමිති ගොඩනැකිල්ල ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ඊට ඇතුළත්. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ළමා හා මාතෘ මරණ අනුපාතය ඇමරිකානු මට්ටමේ පවතින බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කාර්යක්ෂම බවටද ඔවුන් ප්‍රකාශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නංවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ කියන සෞඛ්‍ය සියලුම අංශ අද ලංකාවේ නිදහස් කරලා. ඒ නිදහස් කරලා තිබෙන්නේ රජයේ විසින්ම සියලු මුදල් යොදවලා. වෙන බොහෝ රටවල සෞඛ්‍ය සේවා පහසුකම් ලබන්නේ රක්ෂණය මගින්. ඒ රක්ෂණයට නැවතත් ගෙවීමක් කරන්නට ඕනේ රෝගියා. මෙහි රෝගීන් කිසිම දෙයක් ගෙවන්නේ නැහැ. මෙතෙක් කල ඉටු නොකළ බොහෝ දේවල් 2015 පස්සේ අපි ආරම්භ කරා. එන අවුරුද්ද මුල් කාලයේ වෙනකොට අපිට පුළුවන් තැලසීමේ හැම දරුවෙකුටම ඇට මිදුළු බද්ධ කරලා ඒ ජීවිත බේරගන්න. ඊ අවුරුද්දේ 400 ගණක් අපි කළා දුන වකුගඩු බද්ධ කිරීම. 40ක් කරපු මේ රටේ. මේ සැරේ මම ඇම්බියුලන්ස් 200ක් ගේනවා
ඒ 200ම බෙන්ස්. තව 250ක් ගේනවා ඒ 250ම ෆෝඩ්. ඔක්කොම යුරෝපීය මොඩල්. මේ රජය කිසි දවසක ඉතිහාසයේ නැති මුදලක් මේ සෞඛ්‍ය ගොඩනැගීම සඳහා වියදම් කරනවා. මේ අපි කරන වැඩපිළිවෙල ගැන තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම මවිතයට පත් වෙලා මේ හැම දේශකයන් දේශකයාටම ලෝක සෞඛ්‍ය සංවිධානය උදාහරණවලට ලංකාව ගන්නෙ. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අමතමින් අමාත්‍ය රාජිත සේනරත්න මහතා මෙම අදහස් පළ කළා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 325ක්. නව ජන්ම ඒකකයක් රසායනගාර සහ ලේ බැංකුවක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රුපියල් මිලියන 1.2ක වියදමින් මෙම රෝහලට තවත් ගොඩනැගිල්ලක් ලබා දෙන බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දකුණු මුහුදේදී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ දෙහිවරයන්ගේ පවුල් වෙනුවෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් විදාරච්චි මහතා පවසනවා. කනගාටුදායක සෝචනීය සිද්ධියක් තමයි සිද්ධ වුණේ. ජීවිතක්ෂය පත් වෙච්ච ධීවර කාර්මිකයන්ගේ ඒ දරුවන්ට බිරිඳලාට යැපෙන්න අපේ රක්ෂණ සමාගමෙන් යුතු රක්ෂණය අපි ලබා දෙනවා. ඒ වගේම ධීවර අමාත්‍යංශයෙන් අපි වන්දියක් ලබා දෙනවා. ඒ වන්දිය ලබා දෙනා වගේම බෞද්ධ යාත්‍රා හිමියට බෞද්ධ යාත්‍රාවක් හරිගස්ස ගන්න අපේ රජයෙන් අපේ අමාත්‍යංශයෙන් ලබා දෙනවා. ඒ බෞද්ධ යාත්‍රාවේ වටිනාකමට භාගයක් සහනාධාරයක් අපි ඒක ලබා දෙන්න අපි කටයුතු කරනවා. නව ව්‍යවස්ථාව හා 20 වන සංශෝධන යන මෙයින් එක්සත් වාමාංශික පෙරමුණ සමන්ත්‍රණයක් පැවැත්වුවා. කුරුණෑගලදී පැවති මෙම රැස්වීමේදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. විධායක ජනාධිපති ක්‍රමයෙන් සැබවින්ම සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන වැදගත් වටිනාකම් අහිමි වී යාම. රාජපක්ෂ සමයේ මේක වඩා හොඳින් අපිට පෙනුණා. මරණාධාර සමිතියට ගොඩනැගිල්ලක් හැදුවා නම් ඒකෙත් මහින්ද රාජපක්ෂගේ නාමපුවරුව තමයි තියෙන්නේ. වෙන කෙනෙකුගේ නමක්වත් සඳහන් වෙන්නේ නැහැ. එතකොට එයාගේ අනසකට සියලු දෙනාම යටත්. මහජන නියෝජිතව ප්‍රජාතන්ත්රවාදී රාමු ඇතුළේ යම් ආකාරයකට පත් වුණාට ඒගොල්ලෝ අර නායකයාගේ වහලුන් පිරිසක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුව රබර් ස්ටෑම්ප් එකක් බවට පත් කළා. පොලිසිය අතකොළුවක් බවට පත් කරගත්තා. නීතිය Tamanට ඕන පැත්තකට නවන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගත්තා. දැන් පේනව නේද? නොදියුණු දේශපාලන සංස්කෘතියක් තුළ විධායක ජනාධිපති ක්‍රමයක් හැම වෙලාවකම තුඩු දෙන්නේ රජ කෙනෙක් බිහිවීමට. ඒක නිසා රජතුමානෝ කියලා මහින්ද රාජපක්ෂට එදා ගීත ලියපු එක මම හිතන්නේ හරියටම හරි කියලා. ඔහු වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රජ කෙනෙක් වෙන්නට තිබුණා. තව අවුරුදු පහක් ගියා නම් 2015 දිනුවා නම් රටේ වාසනාවට ඔහු පරාජය වුණා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය ඇතුළු ව්‍යාපෘති රැසක් දෙවියන පුරා ක්‍රියාත්මකව පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු කෙනෙන සංවර්ධන පුවත් විශේෂාංකය දැන්. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය විසෝපුර නව මහවැලි නගරයේ ආසන්නයේ පිහිටි වේඩිකච්චිය ඩී 8 වැව සංවර්ධනය කරනවා. මහවැලි සංවර්ධන අරමුදල යටතේ ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 125ක් පමණ වනවා. ගොවිපවුල් 100කට අධික සංඛ්‍යාවකට මෙමගින් සිත සැලසෙන අතර කුඹුරු වගා බිම් අක්කර 167ක් මෙම වැව මගින් පෝෂණය කරනවා. මේ ගොවීන්ට තාමත්ම සාර්ථක අත්වන්නක් නෙලා ගැනීම සඳහා ඒ ගොවිතැන්පත් කටයුතු කර ගැනීමට දැවැන්ත සංවර්ධනයක් හැටියට මම දකිනවා. මේ සංවර්ධනයට අතිගරු ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න කියලා මම තාමත්ම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ රජරටේ වැව් ටිකට වතුරු පුරවලා ආපහු වැව්පුව පද්ධතිය හදලා මේ කරන වැඩසටහනට පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන් හදවතින්ම ඒ කෘතගුණ සලකන අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට බොහොමත්ම පින්. මැදිරිගිරිය පොළොන්නරුව සමස්තයක් ලෙස ලංකාවටම සිද්ධ කරන මේ කාර්යයට ඉතාමත් ණය ගැති. වැලිමඩ සහ ඌව පරණගම මැතිවරණ කොට්ටාසවල මාර්ග දෙකක සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ජයසිරි මහතාගේ මූලිකත්වයෙන් ඌව පරණගම කටුගල්ල මාර්ගය සහ වැලිමඩ කැපිටිපොළ දියබෙදුම සිට ගොනපොළ දක්වා කෘෂි මාර්ගයේ සංවර්ධන කටයුතුයි මෙසේ ආරම්භ කෙරුණේ. අබලන්වූ මාර්ග සංවර්ධන කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් රජයට සිය ප්‍රසාදය පළ කළා. පියරි තන්තුසයි මේ පාර හදනවට අපිට තව තව දියුණු වෙන අnder පාර හදලා දෙන්න ඕන කියලා මම කියන. මේ ආණ්ඩුවටම ස්තුති වෙනවා. හදිසියට දෙදක් දුකක් වුණා මරණයක් වුණා උසැනි අඬ පුළන්නේ මට හිතට හරි සන්තෝසයි. මෙතකල් මේ කොන්ක්‍රීට් නෝන පාරට කොන්ක්‍රීට් දාන්න මේ ආණ්ඩුවෙන් දක්වන සහකාරය අපි ස්තුතන් දෙනවා.
රුපියල් මිලියන 176ක වියදමින් නවගොඩනැගිල්ලක් ඉදිකරන්නේ හාලියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහායි. ඒ වසර 40කට අධික කාලයක් පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට දිනකට විශාල පිරිසක් හාලියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙනවා. එහෙත් එහි පවතින අඩුපාඩුකම් හේතුවෙන් ඔවුන්ට දුෂ්කරතා විඳීමටයි සිදුවන්නේ. ඊට විසඳුමක් ලෙසයි නවගොඩනැගිල්ල ඉදිකරන්නේ. මෙම වසර අවසානයට පෙර මෙහි ඉදිකිරීම අවසන් කිරීම අපේක්ෂාවයි. වත්මන් රජය යටතේ අපට නවගොඩනැගිල්ල ලැබී තිබෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ ගොඩනැගිල්ලේ කටයුතු අවසන් වූ පසු මේ පවතින අපහසුතාවයන් බොහෝ දුරට අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ගිරිබාව අලියා වැටුණු බව මුස්ලිම් මහාවිද්‍යාලයේ නවපන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් 165ක්. වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි නවගොඩනැගිල්ල විවෘත කෙරුණේ. මේ අතර ඇහැලියගොඩ උඩුමත්ත මහාවිද්‍යාලයේ ඉදිකරනු නවගොඩනැගිලි දෙකක්ද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ රුපියල් 170ක් පමණ මේ වෙනුවෙන් වැය කර තිබෙනවා. තොරතුරු තාක්ෂණ ඒකකයක්, විද්‍යාගාරයක් සහ කෘෂිකර්ම ඒකකයක්ද ඊට අයත්. අතිගරු ජනාධිපතිතුමා රත්නාමාත්‍ය රණවීර වික්‍රමසිංහ අගමැතිතුමාගේ යහපත් පාලනය ක්‍රමයේ උඩ මම හිතනවා සෑමතන සවිමත් බුද්ධිමත් සමාජකරණය යාමේ භාග්‍ය උදා වෙනවා කියලා. පලාගල අලුත් ගල්කිරියා ගම ගම්මානය බුලත් ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අමාත්‍ය දයාගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය මිසදහා දායක වී තිබෙනවා. ඒ අනුව බුලත් පෙළ 4000 බැගින් පවුල් 400ක් අතර බෙදා දෙමින් ගොවි පවුල් සමෘද්ධිමත් කිරීම වැඩසටහනේ අරමුණයි. මේ බුලත් පෙළ අපට ලබා දීපු අපි ස්තුති වෙනවා. මේ වගේ දෙයකින් අපි කීයක් හරි හොයාගෙන හරි ජීවත් වෙන්න පුළුවන්. අපට අපේ ආර්ථික ශක්තිමත් කර ගැනීම සඳහා අපිට මේ රජයෙන් මේ ලබා දෙන මහත්යට අපි ස්තුතිය ප්‍රකාශ කරන මේ අවස්ථාවේ. ඒකාබද්ධ විපක්ෂය පසුගියදා සංවිධාන කර තිබූ විරෝධතා රැලිය පිළිබඳ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පොට්ටක් මේ දවස්වල සිහි විකල් වීමකුත් තියෙන බව අපි දැක්කා. එදා අර දඩසලහ පෙරුම පැත්තකින් ඉන්නේ නැති කිව්වා මේ දඩසලහ පෙරුම කිරිබීලා හොස්පිටල් එකේ කියලා. එදා ඒගොල්ලෝ හිතුවා මිනිස්සු ගෙනත් මුළු කොළඹ කලම්බල කොළඹ විනාශ කරයි කියලා. හැබැයි ආපු මිනිස්සු දැක්කා මේ මිනිස්සු ළඟ ශක්තියක් නැහැ. කියපු තරම් සේනක ආවේ නැහැ. හින්දු පත්තරේට හිටපු ජනාධිපතිතුමා කියපු ප්‍රකාශය බලනකොට දැන් තමයි බලලා මල්ලෙන් එළියට බයි. දැන් එතුමා කියන්නේ මොකද්ද? තමන්ගේ පුත්‍ර රත්නයට නාමල් බේබිට තාම වයස ආවේ නැහැ. ඒ වයස එනකන් මම ලෑස්ති වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට මගේ සහෝදරියෙන් දාන්න. ඒක රාජපක්ෂ පවුලට විතරද මේ රටේ ජනාධිපතිකම් කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කල්පනාව තමයි තමන්ගේ පුත්‍රයාව රජ කරවන්නට මිසක් අර ජනතාව රජ කරවන්නට නෙමෙයි. පහුගිය 5 වෙනිදා ජනබලය කියලා අසාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරා විපක්ෂය. ඔවුන් ඒ අවස්ථාවේදී ඔවුන්ගේ අසාර්ථකත්වය වහගන්න ඒ ආපු ජනතාවට කිරිපැකට් වලට වස දාලා ලබා දුන්න කියලා මාධ්‍ය ප්‍රචාරයක් අපි පහුගිය දවස්වල මාධ්‍යවලින් දකිනවා. දෙබර කොඩුවක් ඇවිස්සීම හේතුවෙන් නාගොඩ රාජකීය ප්‍රාථමික විද්‍යාලය අද උදෑසන තාවකාලික වසා තැබුණා. නාගොඩ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලක් මත තිබූ දෙබර කූඩුවක් මෙසේ ඇවිස්සී ගොස් තිබෙනවා. මේ සමග පැවති අවදානම හේතුවෙන් විද්‍යාලය අද උදෑසන තාවකාලික වසා දැමීමට පියවරගෙන තිබුණා. ඉන් කිසිදු දරුවෙකුට අනතුරක් සිදුව නැහැ. CWW කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දීමේ එක් අරමුණක් වූයේ සැමට සමාන අවස්ථා හිමි කර දීමයි. එහෙත් බොහෝ පළාත් තුළ ඇති පාසල්වලට සම්පත් බෙදී යාමේ ගැටලු තවමත් පවතිනවා. කඹුරු පිටිය මුලටියන අධ්‍යාපන කොට්ටාසයේ පිහිටි ඊරියතොට මහාවිද්‍යාලයත් මෙබඳුම සම්පත් ඌනතාවෙන් පෙළෙන පාසලක්. බාතර දිස්ත්‍රික්කයේ කඹුරු පිටිය අධ්‍යාපන කලාපයේ පිහිටි ඊරියතොට බත්ති මහාවිද්‍යාලයේ සිසු තරුවන් අඩුපාඩු රැසකින් කලක පටන් පීඩා විඳින්න සිටිනවා. 1945 වසරේ CWW කන්නකර මහතා ආරම්භ කර ඇති මෙම පාසලෙහි විවිධ කුසලතා සහිත දරුවන් රැසක් අධ්‍යාපනය ලබනවා. ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් රැසක්ද පාසලේ සිටියත නිසි ක්‍රීඩා පිටියක් පවා ඔවුන්ට නොමැතිවීම බලවත් අඩුපාඩුවක්ව පවතිනවා. සිසු තරුතැරියන් අධ්‍යාපනය ලබන ඇතැම් ශාලා කරා වැටීමට ආසන්න වීම හේතුවෙන් පවතින්නේ අනාරක්ෂිත තත්ත්වෙයි.
පාසලේ සිසුන් 350ක් පමණ අධ්‍යාපනයේ ලැබුවද නිසි පුස්තකාල පහසුකම් නොමැති වීම හේතුවෙන් දරුවන්ගේ අමතර දැනුම වර්ධනය කර ගැනීමේ ගැටලුවක්ද මතුව තිබෙනවා. ක්‍රීඩා පිටිය විශාල කර දීම හා ළමයිට කියවන්න පොත්පත් නවීන උපකරණ භාවිතා කරලා ළමයිට දැනුම ලබා ගන්න පුළුවන් පුස්තකාලයක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට අලුත් පුස්තකාලයක් පිළිසකර කරලා දෙන නිසා ඉල්ලා සිටිනවා. අපි වාර්ෂික මල්ල ක්‍රීඩා උත්සවයම පවත්වන්නේ අපේ යාබද පාරේ. ඒ වගේම සමස්ත ලංකා මට්ටමට ක්‍රීඩා කළ හැකි සිසුන් මේ පාසලේ සිටිනවා. එම සිසුන්ට ක්‍රීඩා කරන්න පිටණිය නිසි ලෙස පිළිසකර කරලා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අපිට ජලය හුඟක් අඩුයි. ඒ ජලය කිවුරා ඒකින්ද අපිට බොන්න බෑ. සමහර දවසවලට වතුර නැතිව යනවා. පුස්තකාලේ පොත් තියෙන්නේ ටිකයි. ඒ පොත් ඉරිලා දැන් අලුත් පොත් ටිකකුයි පුස්තකාලේ ලොකු කරලා දෙනවා නම් අපිට ගොඩක් පිං මොමලාට. මම අපිට තියෙන පොඩි පුස්තකාලයක් පොත් චුට්ටයි තියෙන්නේ. පාට පාට පොත් ගොඩක්. ලොකු පුස්තකාලයක් දෙනවා නම් මමලාට පිං සිද්ධ වෙනවා. ඒ වගේම අපිට සෙල්ලම් කරන්න ලොකු පිටණියකුත් ඕනේ. ඊරියතොට මහවිද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ මෙම පාසලේ උසස් පෙළ දක්වා පන්ති පැවැත්වුණද බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීමේදී තමන් විශාල ගැටලුවකට මුහුණ දෙන බවයි. සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමට රජයේ විශාල පියවර රැසක් ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි පාසල් තුළ ඇති අඩුපාඩු හඳුනාගෙන ඊට නිසි විසඳුම් ලබා දීම පළාත් අධ්‍යාපන බලධාරීන් සතු යුතුකමක් වනවා. සමාන අවස්ථා ඇති කිරීමට පෙර අවම අවස්ථා හෝ ලබා දීමට කටයුතු කරන්නේ නම් මෙවැනි පාසල් තුලින්ද රටට ඵලදායි දක්ෂයන් පිරිසක් බිහි කර ගැනීමට හැකිවනු ඇති. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දකිමු. දැන් යහගුණ දැක්ම කාන්තාසවියේ වැඩසටහන වීදියවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම වැඩසටහනේ අරමුණයි. ස්වයන් රැකියා පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. බිබිල ප්‍රදේශයේ ආබාධ සහිත දරුවන් සිටින පවුලකට නව නිවසක් ලබා දීම සිදු කෙරුණා. බතරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති පූජ්‍ය ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම නිවස ඉදි කෙරුණා. බොහෝ පිරිසකගේ දායකත්වයෙන් නිවසට අදාළ ගෘහභාණ්ඩ ඇතුළු උපකරණද පිරිනැමුණා. යුද්ධය හේතුවෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාව සඳහා රුපියල් මිලියන 47ක චෙක්පත් ප්‍රදානය කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය KK මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උත්සවය පැවැත්වුණේ. කොටහේන ශ්‍රී පරමානන්ද විහාරස්ථානය මගින් සංවිධාන කළ ඇසළ මහා පෙරහැර මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. 52 වරට පැවති පෙරහැර අලි ඇතුන් සහ සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් වර්ණවත් වුණා. පූජ්‍ය තඹවිට විමලවංශ ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශවාසීන් එක්වයි එය සංවිධාන කළේ. ගීත් මහදුරි හින්දි චිත්‍රපට සහ ගීත ප්‍රසංගය දෙහිවල SS ජයසිංහ ශාලාවේදී පැවැත්වුණා. පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයයි එය සංවිධාන කළේ. ප්‍රවීණ ගායන ශිල්පී සුජාතා අත්තනායක, ආචාර්ය නුවන් නයනජිත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී AD රංජිත් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රාජ්‍ය සහයෝගී සංවිධානයක් වන ඒෂියන් ජර්මන් ස්පෝර්ට්ස් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් මගින් සිදු කළ නවතම පරීක්ෂණයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්තකයින් සහ ආයෝජකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා ගැනීම් රැසක් සිදු කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්වුණා. එම සංවිධානය පසුගිය කාලය පුරා සිදු කළ පර්යේෂණ සහ විද්‍යාත්මක අධ්‍යයන කාර්යන් ඔස්සේ මෙරට සංවර්ධනය සඳහා සහාය දක්වා තිබෙනවා. සමීක්ෂණයට සහභාගී වූ සංචාරකයින් අතර ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය විශේෂ ඇගයීමකට ලක්ව තිබෙනවා. ඔවුන්ගෙන් 90% දෙනා මෙරට ස්වභාව සෞන්දර්ය සැබෑ චමත්කාරයක් ලෙසයි අර්ථ දක්වා ඇත්තේ. ක්‍රීඩා පුවත් වෙතයි අවධානය. ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ඔළලේ පළමු දිනේදීම නවතරකවලි වාර්තාවක් පිහිටුවීමට තුන්පින්ම ඉසව්ව නියෝජනය කළ HG ලක්ෂානි ක්‍රීඩිකාව සමත් වුණා. මෙවන විට තරකාවලිය පැවැත්වෙනවා. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී තරඟාවලිය ආරම්භ වුණේ යුද හමුදා මල්ල ක්‍රීඩා සංගමේ උපසභාපති බ්‍රිගේඩියර් MM කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් එක්ව සිටිනවා. තරඟාවලියේ පළමු දිනේදීම ඉසව් 25ක් පැවැත්වුණා. එහි කාන්තා තුන්පින්ම තරඟයේදී නව තරඟාවලි වාර්තාවක් පිහිටුවීමට HG ලක්ෂානි ක්‍රීඩිකාව සමත් වුණා. ඒ 2014 වසරේ පිහිටුවා තිබූ වාර්තාවක් බිඳ හෙළමින් තරඟාවලිය හෙට දිනෙන් අවසන් වනවා.
කොළඹ ආනන්ද විදුහල හා යාපනය හින්දු විද්‍යාලය අතර හත්වන වරටත් පත්වන ක්‍රීඩා තරඟාවලිය ලබන 28 වනදා කොළඹ ආනන්ද විද්‍යාලය ක්‍රීඩාපිටිවලදී පැවැත්වීමට නියමිතයි. එක් දින ක්‍රිකට් තරඟයක්, පැසිපන්දු තරඟයක් හා චෙස් තරඟාවලියක් මේ අර්ථයේ පැවැත්වෙනවා. ඊට සමගාමීව ලබන 29 වනදා විද්‍යාල දෙක අතර ඉංග්‍රීසි මාධ්‍ය විවාද තරඟයක්ද පැවැත්වීමට නියමිතයි. 2012 වසරේදී ආනන්ද විද්‍යාලයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් මෙම තරඟාවලිය ආරම්භ කෙරුණා. ක්‍රීඩාපිටේ ඒ තොරතුරුත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk